සුබ මධ්‍යහනක් ඔබ ITN දිවාපුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිනුෂිකා ප්‍රමෝදා ප්‍රථම නවදහනේ පුවත් සිරස්තල වෙත බස්නාහිර බස් නැවතුම් පොළ 56කින් අවුරුදු බස් සේවා ආරම්භයි බීමත් රියදුරන් අල්ලන විශේෂ මෙහෙයුම අද සිට නීති විරෝධීව දිවිවර කටයුතු වල නිරත වූ දස දිනෙකු නාවික හමුදා බහරේට ඩියගේ ඡායගත් ගොබින් පිරිසක් කුතුරේ ලොව විශාලතම මහමැතිවරණයේ ඇරඹේ අලුත් අවුරුද්දට ගම්බින් බලා යන ජනතාව වෙනුවෙන් මෙවරත් විශේෂ ප්‍රවාහන සේවා ක්‍රියාත්මකයි. බස්නාහිර පළාතේ බස් නැවතුම් පොළ 56ක් කේන්ද්‍ර කරගෙනමින් දුරගමන් සේවා ලබන 21 වෙනිදා තෙක් ක්‍රියාත්මක බව එම පළාත මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය පවසනවා. විශේෂ දුම්රිය සේවාද ක්‍රියාත්මකයි. මේ නිවාඩු ගන්නලා තියෙන බස් හත තියෙනවා. ඒ නිවාඩු අවලංගු කරලා බස් හත 6200ක් පමණ 21 වෙනිදා දක්වා අපි පළාත් තුල ධාවනයට එක්කලා තියෙනවා. මාර්ග 475ක් පමණ මේ අවුරුදු සේවා ක්‍රියාත්මකයි. ප්‍රධාන බස් සවතුම් පොළවල් 5ක සිට කොළඹ බැස්චියන් මාවත ප්‍රධාන බස් සවතුම් පොළ, කඩුවෙල බස් සවතුම් පොළ, කටුනායක ඇවරිවත්ත බස් සවතුම් පොළ, කඩවත ප්‍රධාන බස් සවතුම් පොළ, පානදුර ප්‍රධාන බස් සවතුම් පොළේ සිට අපි ජාතික ගමනාගමන කොමිසම් සභාවට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙමින් අපේ බස්නාහිර පළාත තුල තිබෙන අතිරේක බස් හත සාමාන්‍යයෙන් 750කට ආසන ප්‍රමාණයක් අපි මේ විශේෂ සේවා බස් හත සේවා පවත්වාගෙන යාමට ජාතික ගමනාගමන කොමිසම් සභාවට අපි ලබා දීමට පියවර ගන්නවා වැඩිපුර මුදල් අය කරොත් අපිට කතා කරන්න 0112 860 8 කියන දුරකථන අංකයට 12 වෙනි දින ගල්කිස් ඉඳලා යාපනය දක්වා දුම්රියක් දාවගෙන යනවා ගල්කිස්ෙන් රාත්‍රී 9 කාලට කොටුවෙන් පිටත් වෙනවා රාත්‍රී 10ට යාපනයෙන් දුම්රියක් 13 වෙනිදා රාත්‍රී 8:50ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 4:28 පැමිණලා 4:30ට කොළඹ කොටුවෙන් පිටත් වෙලා ගල්කිස්සට උදෑසන 5ට ළඟා වෙනවා 12 කොළඹ කොටුව කුරුණෑගල අතර දුම්රියක් දාවගෙන යනවා කොළඹින් පස්වරු 1:05ට පිටත් වෙලා කුරුණෑගලට 3:08ට ළඟා වෙනවා කුරුණෑගලින් පස්වරු 4ට පිටත් වෙන දුම්රිය කොළඹ කොටුවට 5:54ට ළඟා වෙනවා මරදාන ගාල්ල දක්වා 12:13:16 යන දිනවල පෙරු 9:20ට දුම්රියක් පිටත් වෙනවා ගාල්ලට 12:02ට ළඟා වෙනවා නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රියක් දායනවා උදෑසන 6:05ට මරදාණෙන් 12:13:15:16 යන දිනවල 12:13:15:16 යන දිනවල මාතරින් පස්වරු 4ට පිටත් වෙන ශ්‍රීග්‍රාමී දුම්රිය මරදාණට ළඟා වෙනවා 6:46ට පස්වරු 3:55ට වවුනියා යන නගරාන්ත ශ්‍රීග්‍රාමී දුම්රිය 12 සහ 13 දින දෙකේ යාපනය දක්වා දීර්ඝ කරලා තියෙනවා ආපසු එන මගින් සඳහා යාපනය उत्सव समय विशेष මෙහෙයුමක් අද සිට ආරම්භ කරන බව පොලිසිය සඳහන් කරනවා මේ අතර කොළඹ සහ තදාසන්ද ප්‍රදේශවල ආරක්ෂාව වෙනුවෙන් පොලිස් නිලධාරීන් යොදවා ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා කියා සිටියේ උත්සව සමය වෙනුවෙන් කොළඹ නගරය තුල සහ ඒ අවට තදාසන්න ප්‍රදේශවල රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා පොලිස් නිලධාරීන් 1600ක ප්‍රමාණයකුත් කොළඹ නගරය තුල පමණක් පොලිස් නිලධාරීන් 800ක ප්‍රමාණයකුත් යොදවා තිබෙනවා විශේෂයෙන්ම අවධානයෙන් සිටිනවා වංචනික ක්‍රියාවල යෙදෙන වෙළඳුන් සම්බන්ධයෙන් ගැට කපන්නන් සම්බන්ධයෙන් සිවිල් ඇඳුමෙන් රාජකාරී යෙදී සිටින නිලධාරීන් සැලකිලිමත් වෙලා සිටිනවා අප්‍රේල් 11 දින සිට අප්‍රේල් 20 දින දක්වා වූ දින 10ක කාලය තුලදී මේ බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ විශේෂ මෙහෙයුමක් දිවයින පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතයි රියදුරන් පරීක්ෂා කිරීම සඳහා භාවිතා කරන සොසන පරීක්ෂණ නල දිවයිනේ පොලිස් ස්ථානවලට බෙදා දීමට අවශ්‍ය කටයුතු මේ වෙද්දී සිදුවෙමින් පවතින මේ අතර අතුරුගිරිය ඔරුවල වානේ සංස්ථාවේ දෙවිතෙල් ගබඩා ටැංකියේ පිපිරීම සම්බන්ධයෙන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ඊයේ පසරු 6ට පමණ එම පිපිරීම සිදු වූ බවයි සිද්ධයෙන් එකයිකු තුවාල ලැබූ අතර ඔහු කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබනවා රේල් වසන්තයේ 2019 අලුත් අවුරුදු උත්සවය කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී සාර්ථකව පැවැත්වුණා
दुम्रिय मगेन नील फेसबुक समूह दुम्रिय दिपार्थमेंतु हा मंत्रव्य निवारण पिलिबंद जनाधिपति कार्य साधक बलकाय एक्वाई मेय पवत्वूये सांप्रदायिक अलुतौरुदु क्रीडा वेनुवट दुम्रिय सेवाव हा संबंध वो क्रीडा किहिपयक मिहिदी पवत्वुना दुम्रिय एंजिन संबंध किरीम होंदम दुम्रिय निवेदक ऐतुलु विशेषांग किहिपयक पवति मेम अवुरुदु उत्सवयट विशाल पिरिसक एक्व सिटिया मद्रव्य निवारण पिलिबंद दनुवत किरीमद विशेषत्वयक श्री लंका आयोजन मंडलेट नव सभापति वरियकुहा कोलंब विश्वविद्यालयेट नव उपकुलपति वरियक पत्कर तिबेनवा श्रीलंका आयोजन मंडले नव सभापति वरिया लेस मंगल पीबी यापा पत्कर तिबेनवा ए महता अद पेरवरुवे जनाधिपति नील निवसेदी जनाधिपति मैत्रीपाल सिरिसेने बेतितुमा अतिन सिय पत्वीम लिपिय लबा गत्ता मे अतर कोलंब विश्वविद्यालये नव मेयतर कोलंब विश्वविद्यालय नव उपकुलपति लिस ज्येष्ठ महाचार्य चंद्रिका विजयरत्न महात्मेद पत्कर तिबेनवा विजयरत्न महात्मेद जनाधिपतितुमा अतिन सिय पत्वीम लिपिय लबा गत्ता පවතින නියඟයෙන් සතුන් සිව්පාවුන් මිනිසුන් ඇතුළු සෝබා දහමම පීඩාවට පත්ව තිබෙනවා නියඟයේ සමග සටන් වැඩි එය ජයගත් ගොවීන් පිරිසක් පිළිබඳ උතුරු පළාතෙන් වාර්තා වනවා උතුරු පළාතේ මේ දිනවල පවතින්නේ දැඩි නියං කාලගුණික තත්වයක් ඉන් වැඩිම බලපෑම එල්ල වී ඇත්තේ ගොවීන්ටයි නමුත් එම අභියෝගය සාර්ථකව ජයගත් ගොවීන් පිරිසක්ද එම ප්‍රදේශයේ සිටිනවා නියගයට ඔරොත්තු දෙන ආකාරයේ භෝග වගා කරමින් සිය වගා කටයුතු සාර්ථකව සිදු කර ගැනීමට ඔවුන් සමත් ජලය වැඩියෙන් අවශ්‍ය භෝග වෙනුවට අඩු ජල ප්‍රමාණයකින් පෝෂණය වන භෝග වගා කිරීමටයි මොවුන් කටයුතු කළේ කොමඩු බඩඉරිඟු රටකජු ආදී භෝග රසක් ඒ අතර වෙනවා එසේ කටයුතු කිරීමෙන් සාර්ථක අස්වැන්නක් නෙලා ගැනීමට හැකි වූ බවයි ගොවීන් සඳහන් කරන්නේ නියඟයෙන් පීඩාවට පත්ව සිටින වවුනියාව දිස්ත්‍රික්කයේ ජනතාව සඳහා පානීය ජලය බෙදා දීමට ජල බවුසර් දෙකක් ප්‍රදානය කෙරුණා. වවුනියාව සහ සෙට්ටිකුළඹ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය වෙත බිම ජල බවුසර් ප්‍රදානය කිරීම සිදු වූ බවයි අප වාර්තාකරුවන් සඳහන් කළේ. බවුසර් ප්‍රදානය වවුනියාව දිස්ත්‍රික් ලේකම් IM හනිෆා මහතාගේ ප්‍රධානත්වයෙන් වවුනියාව දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරුණා. මෙමගින් පවුල් 6 දහසකට පමණ සිත සැලසෙනවා දිස්ත්‍රික් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල නිලධාරීන්ද උත්සවයට එක්ව සිටියා මහරගම ගොඩිගමුව ප්‍රදේශයේ සියලු මාර්ග ප්‍රතිසංස්කරණය කර අවසන් බව මහරගම නගර සභාව පවසනවා ග්‍රාම සේවා වසම් තුනක් ආවරණය කිරීම පරිදි මාර්ග හතක් කාපට් අතුරා සංවර්ධනය කර තිබෙනවා තවත් අතුරු මාර්ග හතරක් කොන්ක්‍රීට් දමා ප්‍රතිසංස්කරණය කර ඇති බවයි නාගරික මන්ත්‍රී දිනීෂා බෙත්මගේ මහත්මිය සඳහන් කළේ අතුරු මාර්ග සංවර්ධනය සඳහා රුපියල් කෝටි 2ක පමණ මුදලක් වැය වී තිබෙනවා නොච්චියාගම නගරේ ජනතාවගේ පානීය ජල ගැටලුව විසඳීමට ගම්පෙරළිය වැඩසටහන යටතේ කටයුතු කර තිබෙනවා ඒ රුපියල් ලක්ෂ 100ක වියදමින් වකුගඩු රෝගීන් බහුලව වාර්තා වන ප්‍රදේශයක් වන නොච්චියාගම වෙත පිරිසිදු පානීය ජලය ලබා දීම කලක සිට පැවති අවශ්‍යතාවක් බවයි අප වාර්තාකරුවන් පෙන්වා දෙන්නේ මෙම ජල ව්‍යාපෘතිය ජනතා අයිතියට පත් කිරීම පාර්ලිමේන්තු මන්ත්‍රී ඉෂාක් රහ්මාන් මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා පවුල් 3000කට වැඩි සංඛ්‍යාවකට ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ හිමි වෙනවා ඉදිරියේදී ඇතිවන කවරාකාර වූ ආපදා තත්වයකට වත් මුහුණ දිය හැකි ලෙස රට සූදානම් විය යුතු බව අමාත්‍ය රංජිත් මදුම් බණ්ඩාර මහතා පවසනවා. ඒ මහතා මෙම අදහස් පළ කළේ ආපදා කළමනාකරණ අමාත්‍යංශයේදී රුපියල් මිලියන 350ක් පමණ වටිනා ආපදා හදිසි ප්‍රතිචාර දැන්වීම් කට්ටල බෙදා දීමේ උත්සවයකට එක්වෙමින්. එම ආධාර යටතේ රබර් බෝට්ටු, අගුල්, වතුර පොම්ප, යාන්ත්‍රික කියත්තා, ජීවිත ආරක්ෂක කබා ආදිය ත්‍රිවිධ හමුදාවට හා දිස්ත්‍රික් ආපදා සහන මධ්‍යස්ථාන වෙත බෙදා දීම සිදු කෙරුණා. මෙම අවස්ථාවට අමාත්‍යංශ නිලධාරීන් ත්‍රිවිධ හමුදාව, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියා. ජාතික ආපදාවන්ට පෙර සැලසුම් කළා කොහොමද අපි මූණ දෙන්නේ කියලා අපි දැන් කටයුතු කරගෙන යනවා මේ අප්‍රේල් මැයි මාසෙ වෙනකොට වෙනදාට වැඩිය අද අපේ රටේ උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා රටේ හැම ප්‍රදේශයකම සෙන්ටිග්‍රේඩ් 3ක 3ක 4ක උෂ්ණත්වය වැඩි වෙලා තියෙනවා ජනතාව අද නොයේ අපහසුතාවයන්ට පත් වෙලා තියෙනවා අපි රජයක් විදිහට ජනතාවේ අපහසුතාවෙන් කාලගුණ විපර්යාස නිසා අදිසිය ආපදා තත්ත්වය නිසා මූණ දෙන ගැටළු වලට පිළියම් මෙදීමට අද අපි රජයේ කටයුතු කරගෙන යනවා ජාතික සමකී හා සංහිඳියාව වෙනුවෙන් උතුරේ සහ දකුණේ සරසවිසිසුන් අත්වැල් බැඳ ගැනීමේ වැඩසටහනක් පැවැත්ුණා
උතුර දකුණ සරසවි සිසුන් අතර අවබෝධය වැඩසටහනේ සමාලෝචන වැඩසටහන ජාතික සමගිය හා සංහිඳියා කාර්යංශයේ සභාපති හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාත් ආණ්ඩුකාර නිල නිවසේදී පැවැත්වුණා. ස්විස්තරලන්තයේ නෙදර්ලන්තයේ බංග්ලාදේශයේ වැනි රටවලින් පැමිණි නියෝජිතයන් පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. විදේශ නියෝජිතයන් මෙහිදී සඳහන් කළේ රට තුල සාමය හා සංහිඳියාව ඇති කිරීම සඳහා සංහිඳියා කාර්යංශය ඉටු කරන කාර්ය අගය කළ යුතු බවයි. මෙම අවස්ථාවට උතුරු පළාත් ආණ්ඩුකාරවරයාද එක්ව සිටියා. රට විනුවෙන් එකට සිටිමු ජාතික සංවර්ධන වැඩසටහන සිවුන දිනටත් මඩකලපුව දිස්ත්‍රික්කයේ සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසයක්ම ආවරණය වන පරිදි අදත් ක්‍රියාත්මක වනවා. ඊයේ දිනේ වන විට ව්‍යාපෘති 649ක් ක්‍රියාත්මක කරමින් ප්‍රතිලාභීන් 150,000කට සහන සැලසීමට මෙමගින් හැකියාව ලැබී තිබෙනවා. ඒ පිළිබඳ එහි සිටින අප මාණ්ඩලික වාර්තාකරු ඉන්දික තුෂාරගෙන එන වාර්තාවක් දැන්. මේ මොහොතේදී මා සිටින්නේ මඩකලපුව වවුනතිව් මණ්ඩපත්තඩි පවුල් සේවා සෞඛ්‍ය මධ්‍යස්ථානයේ. මේ මොහොතේදී ක්‍රියාත්මක වන්නේ වකුගඩු රෝගීන් සඳහා වකුගඩු රෝග නිවාරණ වැඩසටහන. ප්‍රදේශයේ විශාල ජනතාවක් මේ සඳහා ඉතා ඕනෑකමින් උනන්දුවෙන් පැමිණ සිටිනවා. රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ අද දවසේදීත් උදැසන පටන් මෙවැනි වැඩසටහන් ගණනාවක් ක්‍රියාත්මක වුණා. ඊයේ දිනේ මන්මුනේ නිරත ප්‍රාදේශීය ලේකම් කොට්ටාසය ඇතුළු කොට්ටා සහායක වඩාත් සුරක්ෂිත ළමාවියක් දරුවන් වෙත ලබා දීම සඳහා පෙරපාසල් ගුරුවරුන් දෙමව්පියන් හා වැඩිහිටියන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක වුණා. මෙහිදී මන්මුනේ නිරත ප්‍රාදේශීය ලේකම් ටී දිනේෂ් මහත්මිය පැවසුවේ දිස්ත්‍රික්කයේ පුරා එකවර ක්‍රියාත්මක මෙවැනි කඩිනම් වැඩසටහන් මගින් එහි ජනතාවට ප්‍රතිලාභ රැසක් ලබා ගැනීමට අවස්ථාව හිමි වී ඇති බවයි. අද දිනේද වකුගඩු රෝග නිවාරණය ඇතුළු විවිධ සංවර්ධන ව්‍යාපාර ප්‍රතිරසක් ක්‍රියාවට නැන්වෙන බව එහි සිටින අප වාර්තාකරුවන් සඳහන් කළා. හෙට මෙහි සමාප්ති උත්සවය පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දැන් කෙටි විරාමයක්. නැවතත් ITN ප්‍රවෘත්ති. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී ITN මාධ්‍ය ජාලය සම්මාන රැසකින් පිදුම් ලැබුවා. ජනමාධ්‍යවේදීන්ගේ කුසලතා හැකියාවන් සහ සුවිශේෂී නිපුණතා ඇගීම වෙනුවෙන් පළමු වරටයි මෙවර සම්මාන උළෙල පැවැත්ුණේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සම්මාන උළෙල පැවැත්ුණා. ජනමාධ්‍ය අමාත්‍යාංශය සංවිධානය කළ ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙල පැවැත්වුණේ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී. රුවන් විජේවර්ධන, ගයන්ත කරුණාතිලක හා දයා ගමගේ යන අමාත්‍යවරුන් හා උතුරු පළාත් ආණ්ඩුකාර සුරෙන් රාඝවන් මහතා ඇතුළු ආරාධිතයින් රැසක් සම්මාන උළෙලට එක්ව සිටියා. පුවත්පත්, ගුවන්විදුලි, රූපවාහිනී හා වෙබ් අඩවි යන ක්ෂේත්‍ර නියෝජනය කරමින් සම්මාන පිරිනැමුණා. ජනාධිපති මාධ්‍ය සම්මාන උළෙලේදී වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක දෙමළ අංශයෙන් සම්මානය දිනාගත්තේ වසන්තම් රූපවාහිනී ඉර්ෆාන් මොහමඩ්. වසන්තම් ටීවී නාලිකාවේ MS ඉර්ෆාන් මොහමඩ් මහත්මා. වසරේ ප්‍රශස්තම ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි අංශයෙන් ප්‍රයිම් ටීවී හි ඉෆ්තියා අබ්දුල් කාදර් සම්මාන හිමි කරගත්තා. Iftia Abdul Kader of ITN. වසරේ ප්‍රශස්තම ගුවන්විදුලි වැඩසටහන ලෙස ITN FM හි ප්‍රචාරය වූ නොනිමි චාරිකා වැඩසටහනට හිමි සම්මානය ඉන්ද්‍රසිරි සුරවීර හිමි කරගත්තා. නොනිමි චාරිකා වැඩසටහන වෙනුවෙන් ඉන්ද්‍රසිරි සුරවීර මහතා. වසරේ ප්‍රශස්තතම වැඩසටහන් ඉදිරිපත් කිරීම දෙමළ අංශයේ සම්මානය හිමි කරගත්තේ වසන්තම් රූපවාහිනියේ MSM මුසාරෆ් විසිනුයි. වසන්තම් ටීවී මොහමඩ් මුෂාරෆ් බෙස්ට් ප්‍රෝග්‍රෑම් ප්‍රසෙන්ටර් ඔෆ් ද ඉයර් තමිල්. වසරේ ප්‍රශස්තම ගවේෂණාත්මක වැඩසටහන සඳහා නිර්දේශ වූ තිදෙනාම ITN මාධ්‍යාලයේ නිර්දේශ වීම විශේෂත්වයක්. දුශාන්ත දර්ශන, ඉන්දික වීරකෝන් හා ඉර්ෆාන් මොහමඩ් නිර්දේශ නාම අතරට එක් වුණා. එමාංශයේ සම්මානය හිමි වූයේ ඉර්ෆාන් මොහමඩ්ටයි. ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක සිංහල වෙනුවෙන් ශ්‍රීහාන් ආර්යසිංහ හා ප්‍රශස්ත ප්‍රවෘත්ති නිවේදක ඉංග්‍රීසි වෙනුවෙන් සසංක ඩයස් මෙම සම්මාන උළෙලේදී නිර්දේශිත නාමයන් අතරට එක් වුණා. මාධ්‍ය ශේෂ්ත්‍රය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ ජ්‍යෙෂ්ඨයන් වෙනුවෙන් ජීවිතයේ එක්වරක් පිදෙන විශේෂ සම්මාන 4ක් පිරිනැමුණා.
පුවත්පත් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී කලාකීර්ති එඩ්වින් ආර්යදාස මහතාට මෙම සම්මානය පිළිගැන්වුණා. ගුවන් විදුලි ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය පිරිනැමුණේ ප්‍රවීණ මාධ්‍යවේදී කරුණාරත්න අමරසිංහ මහතාටයි. රූපවාහිනී ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් එම සම්මානය ලබා දුන්නේ ජ්‍යෙෂ්ඨ කලාකරු ලූෂන් බුලත්සිංහ මහතාටයි. වෙබ් ශ්‍රේෂ්ඨයේ වෙනුවෙන් ලක්ෂ්මන් ජයවර්ධන මහතාට එම සම්මානය පිරිනැමුණා. මාධ්‍ය සංකතන ශාස්ත්‍රීය ග්‍රන්ථය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා. රහසක් නෙවෙයි මේ මැතිවරණ වර්ෂය ජනාධිපති අපේක්ෂකයන් ගැන කතා කරනවා. පුජ්‍යලීන් පිළිබඳව කතා කරනවා. සමාජයේ අද කතා කරන ජනාධිපති අපේක්ෂක ලයිස්තු ගත් විට විශේෂයෙන්ම මට දැඩි ලෙස නිନ୍ଦා අපහාස කරමින් ඉතාම අසත්‍ය දේවල් ප්‍රකාශ කරමින් සමාජ වෙබ් අඩවි සහ ඇතැම් මට වෙනුවෙන්ම ගහන්න බිහිවෙච්ච පත්‍ර තිබෙන බවත් මම හිතන්නේ ඔබ දන්නවා මේ දැන් මාස කීපයක ඉඳලා. මට විකල්ප චරිත ඔය කියන නාමලේඛනයේ තුල ආවොත් ඒ අයගෙන් ඔය විදිහේ මගේ නිහඬතාවය ඔබ වගේ ඒ කෙනෙකුට නොලැබෙන බව නම් මම දන්නවා. ජනාධිපතිවරු 6 දෙනෙකුගෙන් ජනාධිපති විජේතුංග මහත්මයා අරින්න අනික් 4 දෙනාගෙන්ම ඒ ලැබූ අත්දැකීම ඔබ සෑම කෙනෙක්ම දන්නවා. අපි නිදහස් මාධ්‍ය සඳහා සමාජයක් හදලා තිබෙනවා. ඒ නිසා තමයි මම කියන්නේ දීලා තියෙන නිදහස දීලා තියෙන ප්‍රජාතන්ත්‍රවාදය වනස ගන්න එපා. නැති කරගන්න එපා. විකල්පෙන් බිහි වෙන්නේ ඊට විකල්ප චරිතයක් සහ ඊට විකල්ප දර්ශනයක් කියන එක ඔබ සෑම කෙනෙක්ම දන්නවා. මාධ්‍යවේදීන් කියන්නේ සාමාන්‍ය මිනිස්සුන් නෙවෙයි. ඔවුන්ට නිවාඩු දවසක් නැහැ. රැයක් දවාලයක් නැහැ. සමහර අවස්ථාවල ගෙවල් දොරවල් නැති අය ලෙස තම පෞද්ගලික ජීවිතය පසකලා තම වෘත්තිය වෙනුවෙන් වෙහෙස මහන්සිව තම රාජකාරිය මහජනතාව වෙනුවෙන් ඉටු කරනවා. මාධ්‍යවේදියා සිදු කරන නිහඬ සේවයේ නිසි ගෞරවයක් හා ඇගීමක් ලබා දෙන්න මාතුල බොහෝ කලකට සිට පැවති අදහසක් තමයි අද දින මේ විදිහට මල්පල ගැන්වී තිබෙන්නේ. වර්තමානයේ මාධ්‍ය නිදහස උපරේම තිබෙනවා. ඔවුන්ට තමන්ගේ රාජකාරිය නිදහසේ මනසකින් යුක්තව ඇත්ත ඇති සැටින් වාර්තා කිරීමට මේවන විට පරිසරයක් සකස් වී තිබෙනවා. පුවත් කිහිපයක් ලොහුඩින් දකිමු දැන්. නුගේගොඩ කොට්ටාස පොලිස් ත්‍යාග ප්‍රධානෝත්සවයේ කොළඹදී පැවැත්වුණා. නුගේගොඩ පොලිස් කොට්ටාසෙට අයත් පොලිස් ස්ථාන 15ක අපරාධ වැළැක්වීම හා මද්‍රව්‍ය නිවාරණයට දායකත්වයේ සැපියු පොලිස් නිලධාරීන් ඇගීමයි මෙහිදී සිදු කෙරුණේ. රුපියල් ලක්ෂ 53ක මූල්‍ය ප්‍රධාන බෙදා දීම සිදු කෙරුණා. බස්නාහිර පළාත් නියෝජ්‍ය පොලිස්පති වසන්ත වික්‍රමසිංහ, නුගේගොඩ කොට්ටාස පොලිස් අධිකාරී ප්‍රසාද් රණසිංහන මහතුරුණතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර සහ සමාජ විද්‍යා පශ්චාත් උපාධි අධ්‍යනායතනයේ පොදු ශිෂ්‍ය සංගමයේ සංවිධාන කළ අවුරුදු උත්සවය පසුගියදා විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්වුණා. සාම්ප්‍රදායික ජන ක්‍රීඩා මෙන්ම චාරිත්‍ර වාරිත්‍ර ඉටු කරමින් අවුරුදු සැමරුම සිදු කෙරුණා. මෙම අවස්ථාවට පශ්චාත් උපාධි ආයතනයේ අධ්‍යක්ෂ මහාචාර්ය ආනන්ද ජයවික්‍රම මහතා ඇතුළු අධ්‍යන හා අනධ්‍යන කාර්ය මණ්ඩලයේ එක්ව සිටියා. විකල්ප සංවිධාන සාමූහිකත්වයේ කොළඹදී මාධ්‍ය හමුවක් ඇඳවා තිබුණා. සමස්ත ලංකා කුඩා කර්මාන්තකරුවන්ගේ සංගමය, පරපුරක බලය, ශ්‍රී ලාංකික එකමුතුව හා ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව යන සංවිධාන මේ සඳහා එක්ව සිටියා. ගමනාගමන පද්ධතිය සඳහා ජාතික වැඩපිළිවෙලක් සකස් කළ යුතු බවයි පරපුරක බලය සංවිධානයේ කැඳවුම්කරු චාමර නාකන්දල මහතා කියා සිටියේ. දැන් අවධානය ක්‍රීඩා පුවත් වෙත. සුපිරි පළාත් ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සමග පැවැත්වෙන අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහර දෙන ගාල්ල කණ්ඩායම මෙවන විට කඩුලු 4ක් දැවි ලකුණු 190ක් ලබා සිටිනවා. දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩා පිටියේ පැවැත්වෙන තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දීමට ගාල්ල කණ්ඩායමේ නායක ලසිත් මාලිංග තීරණය කළා. මේ අනුව පිටියට පිවිසි ඔවුන්ට හොඳ ආරම්භයක් හිමි වූයේ නැහැ. ආරම්භක පිතිකරු සඳුන් වීරක්කොඩි සුරංග ලක්මාල්ගේ පන්දුවක් හමුවේ පළමු පන්දුවාරයේදීම ලකුණු නොලබා දෙවි ගියා. අනෙක් ආරම්භක පිතිකරු ලහිරු තිරිමාන්න වගකීමෙන් ක්‍රීඩා කරමින් ඉනිම ගොඩනැගීමට කටයුතු කළා. ඉනිමේ පළමු කඩලු තුන දෙවිගේ මුල් ලකුණු පූර්ව 78ක් ලෙස සටහන්ව තිබියදී මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කළේ තවත් දින 49කින් පැවැත්වෙන එක් දින ක්‍රිකට් ලෝක කුසලාන තරගාවලියට ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහායි. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk